Voice of Parliament from TBC. ඔබතුමාගේ රීති ප්‍රශ්නේ. ගරු කතානායකතුමනි මම මේ අවස්ථාව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතු කරන්න. ගිය සතිය අපිට දැනගන්න ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයට අපහාස කිරීම පිළිබඳව දනුවමක් සිරදනුවමක් රංජන් රාමනායක මැතිතුමාට තීන්දුව කර තිබෙන කාරණාව පිළිබඳව. ඒ තීන්දුවත් සමගම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන මාස 6ක කාලයකට පසුව හිස්වන බව එතුමා ප්‍රකාශ කළා තිබෙනවා. එතුමාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මාස 6ක් යනතෙක් රංජන් රාමනායක මැතිතුමාගේ පාර්ලිමේන්තු අසුන ඒ ආකාරයෙන්ම පැවතෙන බව කියන කාරණාව. අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66 වෙනි ව්‍යවස්ථාව 89 වෙනි ව්‍යවස්ථාව 91 වෙනි ව්‍යවස්ථාව 105 වෙනි ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාවන් කොටස් 4 දිහා බලනකොට බොහොම පැහැදිලිව කියන්නට ඕන කිසිම ආකාරයකින් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට කැමති මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස්වනවයි කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. ගරු කතානායකතුමනි මැතිවරණ කොමිසමේ ස්ථාවරය එසේ තිබෙදිත් මම ඔබතුමාගෙන් අහන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්නට බැඳී සිටින පුද්ගලයෙක් හැටියට ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට කැඳුවේ නැත්තේ කියන කාරණාව ගැන මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම මම පැහැදිලිව කියන්නට ඕන රංජන් රාමනායක මැතිතුමා ජනතාවාදී ජනහිතකාමී හොරබරු වංචා නැති අවංක දේශපාලන චරිතයක් මානව හිතවාදී පොදු ජනතාවට ආදරය කරන පුද්ගලෙක්. එතුමාගේ සිරගත වීමත් සමග මේ රටේ ජනතාවගේ ප්‍රතිචාරය ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ගෝත්‍ර බෙදෙන් තොරව හැමෝටම තේරෙනවා. මම මේ කාරණාව කියනකොට රූප රාමුවන් වලින් නොපෙන්වත් ප්‍රතිපක්ෂ කණ්ඩායම හිනා වෙනවා. ඒකත් රටේ ජනතාව දැනගත යුතුයි. කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමාව කුමන පදනමක් යටතේද ඔබතුමා අද දවසේ පාර්ලිමේන්තුවට කැඳවේ නැත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. Yes. Thank you. Without taking too much time, sir, and without going into any debate, I want to just flag one or two issues concerning the responsibility of Parliament in this regard. But before I do that, I am bound by law and tradition to disclose my interest in the matter. I am the counsel who appeared for Honorable Ranjan Ramanayake in the Supreme Court. I was privileged to appear for a clean, honest politician in court, and I am proud of that. Nevertheless, he has been convicted and sentenced. The sentence of 4 years rigorous imprisonment is unprecedented
and exceptionally severe. And Parliament has a responsibility in this regard because we have not enacted a law for contempt of court. This has an implication to the article in the Constitution that the Honourable Leader of the Opposition just mentioned, because it says for an offence for which the prescribed punishment is 2 years or more. There is nothing prescribed. Nothing prescribed in the law, because for long Parliament has failed to enact legislation for contempt of court. Although there have been in the public realm a lot of instances where even drafts have been made, we have not done that. That is one. And by failing to do that, it has been like a freedom of the wild ass. Anything can be given as a sentence, and that's not a good thing. I don't want to go into the merits of the case or anything like that, but in this case, Parliament has to take steps to enact a law. English law is supposed to be the substantive law because we don't have a statute law now. And in English law itself, scandalizing the court is no longer an offense of contempt of court. So unfortunately, the court disregarded that and has misdirected itself. That is my position. But I want to bring to your notice a serious lacuna in the law with regard to a statute for contempt of court that has resulted in this unprecedented injustice to an honest member of parliament. Thank you. Oh, Lakshman Kiriya Lagarian. Karu Katana Ketubani, Premalal Jayasekar Mathuma Ge Naduwe. Appell adhikarane pahadiliwa kiwwa parliamentuwe waadi kirima obothumata aithikaryayak. ඒකට කිසිම අධිකරණයකට බැදීයක් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බැදීයක් වෙන්න බෑ. අනුර බණ්ඩාරනායක මහත්මයාගේ නඩු තියෙද්දී පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතු වලට කිසිම අධිකරණයකට බැදීයක් වෙන්න බෑ. චමල් රාජපක්ෂ මැතිතුමා කතා කරන එක කාලේ अधिकरण तीन दुना शिराणी भंडार रेखे दोषाभियोगे नवत्ता देखिए नमो तेतुमा डे दिखने कर गया इत मे कटयुत ओबुतुमा तब ऐतिहतीयने ये बंद ओबुतुमा प्रकाश कल तिब्ब नीतिपति सा अधिकरण की वो तब ये तुम्बा गेर वाकी प्रेमलाल जयशेखर महत्या पाल में इंदुन गेर ने हाथ को नीति बुद्धुमाए पाकिबुतुमाए गणांगे मंकीवट नमे अटर्नी जनरल डपूल डिलीवेर सेड प्रेमलाल जयशेखर हुआ रिजेक्टेड टू पार्लियामेंट एंड इज करंटली ऑन डेथ रो इज अनसूटेबल टू बी सीटेड इन पार्लियामेंट ओबुतुमा गणांगे ओबुतुमा गणांगे मंग ए पत्ति में बाल को तो बांकी है ना वो बतू बाटे वितराई आईटीए टीए ने ये आईटीए रंगन राम नायक मैतुबा बेनुएन अब दारी हो गल्ला ये तुबा पाल में जुड़ गेरने की ला मांगे ली भाग कर of Parliament from TBC.